මම මගේ පවුල ගැන කොහොමත් ආඩම්බරයි. ඉතින් මං ගණිතයට දක්ෂයි. ජැක්සන් එච්චර ගණිතයට දක්ෂ නැහැ. අක්කා අනුවර අනුරුවර එහෙම කියන්නේ. අනුරුවර කියන්නේ අඬන කුමාර කියලා අපි කියන්නේ. මේ අනුරුවර කියලා බේත් මේ බේත් ඉල්ලගෙන බේත් ගෙනත් දෙන්න අක්කා කියනවා. මිදි ඇඹුලයි කියලා කියන සින්දුව කියන සෞම්‍ය කුමාරි ආපා බණ්ඩාර කියන්නේ අම්මගේ එකම මල්ලි. දැන් ඔය ජැක්සන් ඉස්සර එයා ඉතින් පොතේම හිටපු කෙනෙක්නේ. එයාට පොතේම ඉන්න පුළුවන් වෙන්න පරිසරය හැදුවේ මම. ජැක්සන් ඇන්තනීගේ බිරිඳ වෙන්න පුළුවන් උනේ මට විතරනේ. මාව ඉස්සරහට හම්බෙන්න කැමති නෑ සමහර අය. ළමයි නෑ කියලා. කොහොමත් මගේ දුවගෙන මං කවදත් සතුටුයි. මිනිසුන්ගේ ජීවිත කාලේ පතාගෙන ආපු දේවල් යම් යම් දේවල් වෙන්න තියෙන දේවල් වෙනවා. ඒ කෙසේ හෝ අද ඇය ඉන්න තත්ත්වය ගැන මට සතුටුයි. අච්චි නෙමෙයි මං අත්තම්මා. අත්තම්මද? ඔව් අච්චි වෙන්නේ. මා බාල කාලේ. සුබ දවසක්. මා බාල කාලේ වැඩසටහන අද මේ හරිම විශේෂයි කියලා මට හිතෙනවා. කොහොමත් හැම දවසකම මොකක් හෝ විශේෂත්වයක් එක්ක තමයි ඔබට කතා කරන්නේ. මං හිතන්නේ මට ආයේ විශේෂණ පද, ක්‍රියා විශේෂණ, නාම විශේෂණ දාන්න කිසිම උවමනාවක් නැහැ. නම කිව්වහම ඔබ දන්නවා. දන්නම කෙනෙක්ට තමයි ආරාධනා කරේ. කුමාරි මුණසිංහ මහත්මිය ආයුබෝවන්. ආයුබෝවන්. මං හිතන්නේ මට ඕනේ විශේෂණ පද කියන්න. මෙහෙමයි 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 කියලා නම විතරක් ප්‍රමාණවත්. මොකද මුළු රටක්ම ඔබතුමියව දන්නවා. ඒ නිසා ඉතින් කොහොමද මේ දවස්වල වැඩ වැඩිද අඩුද? වැඩ වැඩි. විවිධ වැඩ. මොනවාද අපේ ඇචර තියෙන වැඩ කියලා ඇහුවොත් දෙන්න උත්තර තියෙනවා. ඉතින් උත්තර තියෙනවා. ඉතින් දරුවෝ තුන් දෙනෙක්ගේ වැඩ. මහත්තයා පවත්වාගෙන ගිය වැඩ. එතකොට මගේ වැඩ. එතකොට සමාජ සේවා වැඩ. එතකොට මේ ඕගොල්ලෝ කතා කරන්නේ අඬගන්නේ ඒ වගේ ඒවා. කතා කරාම එන්නවා නේද? ඔය මොන වැඩේ තිබ්බත් මම දන්නවා ජැක්සන් පෞලි කෙනෙක්ට ආරාධනා කරාම ඒකයි මග හරින්නේ. ඒක ඒ කාලෙඳන්ම තිබ්බ දෙයක්. ඉතින් ඇත්තටම අගය කරනවා මේ මම කුමාර මුණසිංහ මහත්මියට කතා කරාම මේ දවසට මෙහෙම එමු අපි කතා කරමු කියලා ඒ කිව්ව වචනේ ඒ එදා විදියම තමයි. ගරු කරනවා හැම දෙයකටම. කියන්න ඕනේ දැන් මටත් කියන්න ලොකු විස්තර ගොඩක් තියෙනවා. ජැක්සන් ඇන්තනී මහත්මයාත් එක්ක තමයි අපේ මේ නෙත් නාලිකාවේ එකතරෝයි මල් හතයි කියන වැඩසටහන අද ලොකු ජනප්‍රියත්වයක් උසුලන වැඩසටහනක්. ඒ වැඩසටහන මුලින්ම ආරාධිත ශිල්පියා වුණේ ජැක්සන් ඇන්තනී මහත්මයා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. මම ඇත්තටම මේ ඔහුව තෝරගත්තේ මොකද මම මේ ක්ෂේත්‍රයට මාධ්‍ය ක්ෂේත්‍රයට එනකොට මගේ මුල් ගුරුවරු අතරේ හිටපු කෙනෙක් තමයි ජැක්සන් ඇන්තනී මහත්මයා. මම හපන් පැදුරේ එක දවසක් ගීත ගායනා කරලා තියෙනවා. ජැක්සන් ඇන්තනී මහත්මයා මාව තෝරගත්ත විශේෂ වැඩසටහනකට. ඒ කාලේ අර ඉස්කෝල වලින් තෝරගන්නවනේ. එතකොට මමත් මගේ ඉස්කෝලෙන් ආවා. ඉතින් ඒ මතකයත් එක්ක තමයි මම එතුමට වැඩසටහනට ආරාධනා කරේ. අද ඒ මතකයත් මෙතෙන්ට එකතු වෙනවා. හරි. දැන් අපේ කුමාර මුණසිංහ මහත්මියගේ මතකයට යමු. බාල කාලයට යමු. මොකක්ද ඉස්කෝලේ? අපි ඒ ගැන කතා කරමු. ඉස්කෝලේ බාල කාලයේ කියනකොට නම් මට මතක් වෙන්නේ නතරම් පොත්ත, ඒ කියන්නේ කුණ්ඩසාලේ නතරම් පොත්ත කනිෂ්ඨ විද්‍යාලේ. ඒක තමයි මම හෝඩිය පන්තිය කියලා කියන්නත් බෑ. මොකද මගේ අම්මා තාත්තා ගුරුවරුනේ. එතකොට අම්මයි අප්පච්චි එක්ක මං කියන්නේ ගෙදර දාලා යන්න බැරි හින්දා මාව ඉස්කෝලේ කරගෙන යනවා. අර යන්තම් හැවිදින්න පුළුවන් කාලේ. එහෙන් ඉතින් පන්තියෙන් මේ තියලා එනවා. මොකද ඉස්කෝලේ කිව්වේ ආපහු නම කියන්නේ? නතරම් පුත කනිෂ්ඨ විද්‍යාලය. අද වෙනකොට මොන නමින් තියෙනවද කියන්න දන්නේ නැහැ. ඔය කොයි ගම් පළාතේද? කුණ්ඩසාලේ නුවර. කුණ්ඩසාලේ නුවර. නුවර. හරි හරි. ඉතින් ඔහොම ගිහින්
දැන් මාව නීත්‍යානුකූලව මගේ වයස ආපුහම මම හෝඩියේ පන්තියට ඇතුල් කරා. හෝඩියේ පන්තියේ දවස් දෙකයි මාව තියාගත්තේ. ගිය වෙලේ ඉඳලා වටේ ඉන්න ඔක්කොටම උගන්වනවා. ඒ මං ඔක්කොම දන්නවනේ දැන් කලින් ඉගෙනගෙන. ටීචරත් උගන්න. ටීචර් ඔය අකුර ඔහොම නෙමෙයි ලියන්නේ. උතරින් නෙමෙයි පටන් ගන්නෙ මෙතනින්. ඉතින් මං කියන එක හරි. පස්සේ හුරුව තියෙනවනේ. නෑ ඉතින් අම්මයි අප්පච්චි උගන්නනවනේ මට. ඒගොල්ල හොඳ මේ මේ දැනුවත් ඒ ටීචර්ස්ලටත් වැඩිය ක්වොලිෆයිඩ් ගුරුවරු ඉතින්. ඉතින් ඊට පස්සේ දවස් දෙකයි හොඩියේ පන්තියේ හිටියේ. එක වසරට දැම්මා. එක වසරට ගිහිල්ලත් එයිමයි. එක වසරෙදි කොටෝම උගන්නනවා කියා දෙනවා හරි වදයක් වුණා මාව. ඊට පස්සේ දෙකට දැම්මා. දෙකේ ඉඳලා තමයි මං ඉගෙන ගන්න ගත්තේ. මට උගන්නන්න බැරි ප්‍රශ්න ඇති උනේ දෙකේ පන්තියේ. හොඩියේ පන්තියක් නැහැ. එක වසරක් නැහැ. ඊට පස්සේ ඉතින් දෙක වසරේ ඉඳලා මම සාමාන්‍ය විදිහට ඉගෙන ගත්ත හැමදාම පන්තියේ පළවෙනියා වුණා. ඉතින් ඉගෙන ගත්තා. එතන හිටියේ ටික කාලෙයි. මං ඉස්කෝලේ 11කට ගිහින් තිනවා. ඒ අම්මලා ට්‍රාන්ස්ෆර් වෙන ගානේ මාව වාස් කරලා වෙන ඉස්කෝලේකට දානවා. ඉස්කෝලේ 11ක්. අවුරුද්දෙන් අවුරුද්ද ගත්තත් ඔව් අවුරුද්දයි සමහර ඒවා මේ මාස 6යි. එහෙමත් තිබුණා. ඒ කියන්නේ දැන් මට මතකයි මං උසාපිටිය මහාවිද්‍යාලයට ඇතුල් කරා. එතන ඉඳලා අම්මා ට්‍රයි කරේ රිවිසඳ මධ්‍ය මහාවිද්‍යාලයකට. දැන් කියන්නේ අරණායක සෙන්ට්‍රල් කියලා මං හිතන්නේ. රිවිසඳ මධ්‍ය මහාවිද්‍යාලයේ කාලේ ඒකට දාන්න ට්‍රයි කරා. ඉතින් අතන ටික දවසක් ඉඳලා අරකට දාගත්තා. ඊට පස්සේ එතනින් කෑගලු බාලිකා විද්‍යාලයට දැම්මා. ඊට පස්සේ කෑගලු බාලිකා විද්‍යාලයෙන් තමයි ගලහිටියාවට ආවේ. ගලහිටියාව තමයි මගේ අන්තිම ඉස්කෝලේ. ලොකුම මතකයක් තියෙන්නේ ගලහිටියාව ඉස්කෝලේ. ඔව් ඒක කියන්නේ මගේ තරුණ කාලේ, නව යෞවන කාලේ මං හිටියේ එහෙනේ. ඒක නිසා මේ කෑගලු බාලිකා ඉන්නකොටත් මතකයක් තියෙනවා. නාට්‍ය තරඟයක් තිබුණා. ඒ නාට්‍ය තරඟයට කැටගරිස් තුනකින් නාට්‍ය ඉදිරිපත් කරා. ප්‍රාථමික කනිෂ්ඨ ජ්‍යෙෂ්ඨ කියලා. ඉතින් මම ප්‍රාථමිකාංශයෙන් තමයි කියන්නේ. එතකොට මං 6 වසරේ නරි බෑනා නාට්‍ය නිෂ්පාදනය කරලා පෙන්නුවා. මං හිටියේ නරියට. මම මේ බලාගෙන ගම දුවටද හිටියේ කියලා. නෑ නරියට හිටියේ. මොකද නරියා තමයි ඒකේ අමාරුම කැරක්ටර් එක. ගම දුවටත් වැඩිය. ඒක තමයි අර ඔක්කොගෙම පළවෙනියා උනේ. නරියා. හැබැයි ඒක කරලා ඉවරනකොට අම්මගේ ඉස්කෝලේ යන්දින ඔක්කොම සාරි ටික කපලා ඇඳුම් හදලා මං හරි ජරමර කරලා තිබුණා. අම්මට ලොකු පාඩුවක් කරලා තමයි මං ඉතින් ඒ ප්‍රතිලාභේ ලබා ගත්තේ. කියන්නේ නාට්‍ය එක වෙද්දී අම්මගේ ඇඳුම් ටික ඔක්කොම ඉවරයි. ඔක්කොම ඉවරයි. එහෙම මෙහෙම කපලා. එතකොට මේ ඔය දැන් ඔය කාලේ දැන් ඒ සුන්දර මතක ඇති ශිෂ්‍යත්වය ගැන මතකයක් තියනවද මේ? නෑ අපිට ශිෂ්‍යත්වය තිබ්බේ නෑ. හා හා හා. ඒ කාලේ එතකොට මොනවද කරේ දැන් මේ දැන් වගේ නැතුව ඇති නේද? තිබ්බද දන්නෙත් නෑ මම. ඉතින් අර ගහෙන් ගහට පනින කුරුල්ලනේ. එතකොට මට එහෙම අදහසක් නෑනේ. එතකොට දැන් සාමාන්‍ය පෙළට කොහොමද ඒ තත්ත්වය? සාමාන්‍ය පෙළ කාලේ උසස් පෙළ. සාමාන්‍ය පෙළ කාලේ මම හිටියේ ගල්හිටියාව මධ්‍යම විද්‍යාලේ. එතකොට සාමාන්‍ය පෙළට විෂය ධාරාවන් තෝරන්න විභාගයක් තිබ්බා. හරි. ඒ විභාගයේදී මට ගණන් වලටත් ලකුණු 100යි සංගීතයටත් 100යි. ඊට පස්සේ මම ගිහින් කලා අංශේ. දැන් මට ආසයි ඉතින් කලා අංශයෙන් ඉගෙන ගන්න. කලා අංශේ මම ඉඳගෙන ඉන්නකොට අපේ අප්පච්චි ඇවිත් මගේ අතින් අල්ලගෙන ගිහින් විද්‍යාපන්තියේ ඉඳෙව්වා. හා හා. ඒ කියන්නේ කක්කරි බලාපොරොත්තුවක් ඇතුවද? ඒ කියන්නේ ඒ දවස්වල කලාපන්තියට යන්නේ ඔක්කොගෙම්ම අතෑරිලා පෙරිලා පෙරිලා යන කට්ටිය. ආ ආ. ගණන් බෑ
ඊළඟට ඊළඟ එකක් බෑ වමම ගිහින් අන්තිම එක තමයි කලා කලා විශ්ව කියන්නේ වාණිජත් බෑ ඔක්කොම බෑ මම ඒකේ ඉන්නකොට අප්පච්චි කැමති වුණේ නැහැ අප්පච්චි මාව අතින් අල්ලගෙන ගිහිල්ලා විද්‍යාපන්ති ඉඳුවා එතන ඉඳලා මම උසස් පෙළ දක්වා ඉගෙන ගත්තේ විද්‍යාව ගණිතේ ඉතින් මම ගණිතේට දක්ෂයි ජැක්සන් නිච්චර ගණිතේට දක්ෂ නැහැ හා ඔහු එයා ඔය කලා විෂයන්ට නේ දක්ෂ ඉතින් අර දරුවෝ පොඩි කාලේ දරුවන්ට දේවල් කියා දෙනකොට ඒ දෙපැත්තම දැන් එයා ඉතිහාසය භූගෝලය ඒ වගේ දේවල් උගන්වනවා මම මේ සිංහල මම සිංහල බුද්ධාගම විද්‍යාව විද්‍යාවේ තියෙන තේනන් ප්‍රාථමික කොටස් ඉතින් ඒවා ඉංග්‍රීසි ඒටි මං කර අපේ අම ඉංග්‍රීසි ටීචර් කෙනෙක් නේ ඉතින් ළමයින්ට කිසි අඩුවක් තිබ්බේ නැහැ ගෙදර ඒ දැන් කුමාරි මහත්මියටත් ඒක ළමා කාලේ හැමයි ඒ වගේම අපේ මාධවී අක්කලටත් ළමා කාලේ හැමම තමයි ඒ වගේම තියෙනවා මේ දැන් අර අම්මයි තාත්තයි ගැන කියවනේ පොඩ පොඩ අපි මතක් කරමු බාල කාලේ අම්මගේ තාත්තගේ මතකයේ ගැන ඒක නම් කියලා වැඩක් නැහැ මගේ මං හිතන්නේ ජීවිතේ සුන්දරම කාලේ තමයි ඒක අපි හිතුවට ඊට පස්සේ තරුණ කාලේ කියලා නැහැ කඩාගෙන ගිහින් අම්මට දෙනවා ඉතින් අම්ම කියනවා නේ පුතේ දැන් මේවා කන්න බෑ ඉතින් බෑනේ මේවා කන්න හැමෙලි දැන් පොඩි කාලේ කෑවට බෑ කිව්වොත් මං අඬනවා අඬන හින්දා අම්මා නිකන් කනවා වගේ පෙන්නලා සමහරලාට අතන මෙතන තිබිලා හම්බෙන්නට බොරුවට කාලා නෑ අම්ම නේද දුවව සනසලා මාව සනසලා ඉතින් හරි සුන්දර මතකයක් තියෙන එක අප්පච්චිත් එහෙම අප්පච්චි මම හිතන්නේ වැඩිම ආදරය කරේ මට මමනේ ඉස්සරලාම දැක්ක දරුවා පවුලේ එකට කී දෙනෙක්ද 8 දෙනෙක්ගේ පවුලේ මම වැඩිමලා මට මතකයි අම්මා කියනවා මාව හම්බෙන්න ගිහලා මං ඉපදුනේ බදුල්ලේ මහ ඉස්පිරිතාලේ දැන් රෑ වෙලා මේ කිව්වලු අප්පච්චිට කිව්වලු මාත්‍ය දැන් යන්න දැන් මේක මේ ගෑනුට්ටුවක් නේ මාත්‍ය ගිහිල්ලා උදේට එන්නකෝ එතකොට දරුවා බලන්න පුළුවන් කියලා හා කියලා ගියාලු හැබැයි අම්මා ලේබර් රූම් එකේ ඉන්නකොට අර හැඩි වීදුරුවක් තියනවලු ජනේලයක් ඒ ජනේලෙන් අපච්චිගේ ඡායාව මෙහෙම යනවා දැක්කලු ඒ කියන්නේ අපච්චි ගිහින් නැහැ කැරකි කැරකි ඉඳලා ඉඳලා හොස්පිටල් එක වටේ ඉන්න ඇති කැරකි කැරකි නෑ ලේබර් රූම් එක ආවටම ඉඳලා කොහම හරි මං හම්බෙලා මං අඬන සද්දේ ඇහුනහම වෙලාව ලකුණු කරගෙන උපන් වෙලාව ලකුණු කරගෙන තමයි අපච්චි ගිහින් තියෙන්නේ ගිහින් පහුවදා ඇවිත් එනවා මේ පහුවදා උදේම ඇවිත් ඉතින් බලන්න එනකොට කොරිඩෝ එකේදී නර්ස් කෙනෙක් කහපාට තුවායක උතාගෙන බබෙක් අරන් යනවලු. පස්සේ මේ අපච්චිට ඉතුනලු බලන්න ඕනේ කියලා. බලපුවාම මේ අනේ ඉතින් ලස්සනයි කියලා ඉතුනලු. ඊට පස්සේ තුනා අනේ මගේ බබත් මේ වගේ හිටියොත් හොඳයි කියලා හිතලා අපච්චි ආවලු. ඇවිදින් බලනකොට මේ අම්මා විතරක් ඉන්නවලු කිව්වලු මේ බබාගේ නිච ඇස් වලට බේත් දාන්න කියලා ඒ දවස්වල අර ඇස් වලට බේත් දාන්න. ඉතින් කිව්වලු මේ මම බබෙක් දැක්කා. ලස්සන බබෙක්. මගේ බබත් ඒ වගේ හිටියොත් නම් හොඳයි කීකේ ඉන්නකොට අර නර්ස් එනවලු අර කහපාට තුවායේ උතාගත්ත බබා වර්ගනේ මේ මමලු. ඔව් ඒ බබාට තමයි කියලා තියෙන්නේ. කියලා තියෙන්නේ මේ වගේ වුණා නම් හොඳයි කියලා. ඉතින් එදා ඒ ඇති වෙච්ච ආදරේ සෙනෙහස හැමදාම තියෙනවා.
ඔව් ඒ කියන්නේ අර දැන් අම්මගේ තාත්තගේ මේ ආදරය ඉස්සරහ මං හිතන්නේ මේ අපි හැමෝම හරිම සංවේදී ඒක මේ කොහෙටවත් කාටවත් කොයි මොහොතකටවත් සමාන කරන්න බැහැනේ ඒකට අතර මම කලින් වැඩසටහන ආරම්භයේදීම කිව්වා වගේ තමයි කුමාරි මහත්මිය විශේෂණ පද ඕන නැහැ අම්මා කියන්න තාත්තා කියන්න විශේෂණ පද ඕනේ නැහැ ඒගොල්ලෝ මොනවද කරේ කියලා මතක් කරාම කියාගන්නවත් අපිට තේරෙන්නේ නැහැ එච්චරට අපි වෙනුවෙන් දේවල් අම්මා තාත්තා කළා ඉතුරු කළා ගිහින් තියෙනවා ඒ නිසාම වෙන්නේ නැති අද රටක් මාදරේ කරන කෙනෙක් විදිහට ඔබතුමිය අර හැමෝම ගෞරව කරන කෙනෙක් විදිහට ඉස්සරහට යන්න හැකියාව ලැබුණේ අම්මා තාත්තා දෙන්නම එතකොට ගුරුවරුද කොහොමද හා හා ඒ කියන්නේ මේ මොන ඉස්කෝලේද මේ වැඩ කරා කියලා කිව්වේ මුලින් එකක් නෙමෙයි අම්මලා ඉස්කෝල ගණනාවක දැන් අර 11 මං හම්බෙන කාලේ ඉඳලා තියෙන ඇත්තල පිටිය කියන පැත්තේ මං හම්බුනේ බදුල්ල රෝහලෙ එතකොට කොච්චර වෙනසක්ද ඔව් ඉතින් ලංකාව පුරාම ඉතින් රජයේ සේවය කියන එක බාර ගන්නකොට අපි බැඳිලා ඉන්නවා දිවයිනේ ඕනෑම ප්‍රදේශයක මේ සේවය කිරීමට කැමති කියන එකට අපි එකඟ වෙලා තමයි රජයේ සේවයට බැඳෙන්නේ මම රජයේ සේවිකාවක් නේ ඉතින් එහෙමයි ඉතින් එතකොට මේ සහෝදරයන්ගේ මතකයේ කොයි වගේද බාල කාලේ අම්මා තාත්තා එක්ක වගේ මේ තිබ්බ සහෝදර සහෝදරයෝ 7 දෙනෙක්නේ බාල අපේ ගෙදර නීතියක් දාලා තිබුණා මොකද නැත්තම් අපේ ගෙදර කන්ට්‍රෝල් කරන්න අමාරු මල්ලා හරි දඟයි දක්ෂයි දඟයි කුමාර මහත්මියත් දඟයිද අම්මෝ මං තරම් දඟනේ අනිත් හිතා ගන්නත් බෑ හා කියන්නකෝ ඉතින් අපේ ගෙදර නීතියක් දාලා තිබුණා බාල කිසි කෙනෙකුට අත උස්සන්න බෑ වැඩිමල් කෙනාට. ඒක දැඩි නීතියක්. ඒ නීතිය යටතේ අපේ ගෙදර රණ්ඩු සරුවල් තිබ්බේ නෑ. දැන් ලොකු එක්කෙනෙක් පොඩි එක්කෙනෙකුට මොකක් හරි ගැහුවත් බැන්නත් අඬලා නිකන් ඉන්න විතරයි පුළුවන්. ගහන්න බෑනේ. ගහන්න බෑ. ඒ නිසා අපේ ගෙදර රණ්ඩු තිබුණේ නෑ. හැබැයි අපි කට්ටියම එකතුල හොර වැඩ කරලා තියෙනවා. මොනවාද? එකක් දෙකක් කියන්න. ආයිසර එකක් නම් තියෙනවා ඒක කියන්න බෑ. ඉස්සර අවුරුද්දට කැවුම් වෙනවා. අම කැවුම් යන්නේ මේ කලින්ම හදව ගන්නවා පොල්ලතු වලින් මඩුවක් වගේ එකක්. ඒ මඩුවේ ඉඳගෙන තමයි කැවුම් යන්නේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ දැන් කැවුම් වෙලා මෙහෙම දානවනේ. අපි කරන්නේ අර අර පොල්ලතු වලින් වහලා තියෙන එකේ ඉමින් සරි අර කොලේ හාට මෙහාට කරලා හිලක් හදා ගන්නවා. හිලක් හදාගෙන අර ලොකු දිගල් ලීයක් හොඳට උල් කරලා හදා ගන්නවා. අම්මා අර පැත්තේ මෙහෙම රවුම් වෙනකොට අර කූර ගාලා කැවුම ගන්න. කැවුම තින්න නෝරෙන්කා. එතකොට අම්මට තේරුන්නේ නැද්ද දැන් තාන දාන එක කෝවණේ කියලා. නෑ නෑ ටිකක් එකතු වෙනකන් ඉඳලා ගන්න. ඒවා පිළිවෙලට ගන්න ඕනේ නැත්තම්. එච්චරට නේද ඒක ඒ වගේ වැඩ කරා ඉතින් ඒක අනෙක් අට දෙනාම එකතුලා තමයි ඒක කිසි කෙනෙක් කවදාකවත් කියලා කියන්නේ මේ අර පාවදීම් නැහැ නෑ 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 පාවදුන්නේ කවදාවත් ඉතින් අපි හරි ආදරෙන් හිටියා අනික අපේ ගෙදර අට දෙනාම රජේ සේවකයෝ ඒ අර අම්මගේ තාත්තගෙන් අපු හුරුව වෙන්නේ නැත හුරුව දැන් ඒගොල්ලෝ අපිව හුරු කරේ දැන් මගේ ගෙදර ඔක්කොමලා කලාකාරයෝනේ ඒ වගේ මගේ මහගෙදර ඔක්කොමල්ල රජේ සේවකයෝ. හැබැයි මගේ අම්මා හොඳ කලාකාරියක්. ඒ කලා පිටින් තමයි මං හිතන්නේ මට පිටලා තියෙන්නේ. අම්මගේ නම? අම්මා වසන්ත තිලකා කුමාරිහාමි ආපා බණ්ඩාර. හරි ලස්සනයි. අනේ ආයි කියන්නකෝ ඒ නම. වසන්ත තිලකා කුමාරිහාමි ආපා බණ්ඩාර. කොච්චර අභිමානවත් නමක්ද මේ අම්මට තියෙන තාත්තගේ නම මොකක්ද? තාත්තා හරිදාස මොනසිංහ. ඒක තමයි කුමාරි මොනසිංහ නේද? එතකොට මේ ඒ කියන්නේ අප්පච්චි පාත රට අම උඩ රට. හා එහෙම ඉස්කෝලේ ඒ ගිහිල්ලා තමයි අඳුරගෙන තියෙන්නේ. ආදරේ පැටලිලා තියෙන්නේ. එතකොට දැන් සහෝදර සහෝදරියෝ කොහොමද ඉන්නේ මේ ඔබතුමිය මුල්ම එකෙනාකෝ ඊට පස්සේ කවුද ඉන්නේ අයියා ඊට පස්සේ මල්ලි කෙනෙක් මල්ලිලා හා ඊට පස්සේ මල්ලි කෙනෙක් ඒ මල්ලි පොලිසිය හිටියේ ඊළඟ මල්ලි ડોක්ටර් කෙනෙක්
කොළඹ ඉස්පිරිතාලේ අනුරාධපුරේ එහෙම වැඩ කරා. දැන් ඉන්නේ එංගලන්තේ ෆැමිලි එකම. ඊළඟ නංගි ගුරුවරියක් ආමේකේ ටික දවසක් හිටියා. ඊට පස්සේ ගුරු වෘත්තියට ගියා. ඊළඟ මල්ලි කැලණිය කැම්පස් එකෙන් පාස් අවුට් වෙලා ටික දවසයි මෙහෙ හිටියේ. දැන් ඉන්නේ කැනඩාවල. එයාට මාස්ටර් කියන්නේ ඩොක්ටරේට් එකකුත් තියෙනවා. ඊළඟ නංගි ලෝය කෙනෙක්. එයා නම් ලංකාවේ ඉන්නවා. අලුත් කඩේ උසාවියේ වැඩ කරන්නේ. ඊළඟ නංගි ටීචර් කෙනෙක්, මියුසික් ටීචර්. බාලම මල්ලි. එයාට ලකුණු දෙකක් අඩු වුණා කැම්පස් යන්න. ඊට පස්සේ ඔහොම ඉඳලා එයාට තමයි දැන් අර ගෙදර ඔක්කොම ඉඩ කඩන් කුඹුරු බලා ගන්න තියෙන එයාට. ඊට පස්සේ එයාට ග්‍රාම නිලධාරි තනතුරක් හම්බුණා. ඒක හොඳයි කියලා එයා බොහොම හොඳින් ඒක කරගෙන ඉන්නවා. අප්පච්චිලා බලාපොරොත්තු නෙත් එහෙමයි, මම බලාපොරොත්තු නෙත් එහෙමයි. අපිට අපේ උත්සාහයෙන් අපේ කැපවීමෙන් ලබා ගන්න ආඩම්බරය අපිට හරි වටිනවා. ආඩම්බරේ හැමදාකම තියෙනවා නේ. හැමදාටම තියෙනවනේ. ඒක රැකගන්න අපි දැනගන්න ඕනේ. හොඳයි. අපි කතා කරමු. කුමාරි මුණසිංහ මහත්මියත් එක්ක කතා කරමින් ඉන්නේ. තව ගොඩක් දේවල් තියෙනවා. ඇයගේ බාල කාලේ රස තැන් හොයාගෙන යන්න මතක සටහන් ගැන කතා කරන්න. ඔහොම වින්න. මා බාල කාලේ. බාලකාලේ කුමාර මුණසිංහ මහත්මයාත් එක්ක කතා කරමින් ඉන්නේ. හරිම ලස්සන මතකයක්. සංවේදී කාරණා, රස කාරණා ගොඩාක් තියෙනවා. ඉතින් මේ සහෝදර සහෝදරියොත් එක්ක කිව්වනේ ගහගත්තෙම නෑ. මොකද ඒක අපි මේ හරි මේ හිටියේ මෙහෙමයි තර්ජනය කළ තිබ්බේ. එහෙම ගහන්න බෑ එහෙම කියලා බෑ. නීති දාලා තිබ්බේ. නීති ඇතුලේ තමයි අපි හිටියේ. හා. හැබැයි මේ පොඩි පොඩි මතකවත් නැද්ද? ওই චූටි චූටි රණ්ඩු සරුව වෙලා නැද්ද? අම්මා තාත්තා නැති වෙලාවකවත් නෑ. කවදාකවත් එහෙම ගහ ගන්න බෑනේ. ගැහුවොත් ඉවරයි. හොරටවත් බෑ. බෑ. එහෙම කරගන්නේ නෑ. එහෙම නැති වෙලාවට නැති වෙනකන් ඉඳලා හොර වැඩක් කරොත් මිසක් කට්ටිය එකතු වෙලා. හා. ඒ කහගත්ත මතකක් නෑ අපිට. කවදාකවත් එහෙම කුලල් කහගත්තේ නෑ. තව චූටි එකක් දෙකක් කියන්න පුළුවන් ද කරපු හොර වැඩ? හොර මතක. අම්මේ හොර වැඩ නම් තේන හරියට. ඒ දවස්වල ඔය අපේ ගණේ මුල්ලේ, ඒ තරුණ කාලේ තමයි තියෙන්නේ. ඒ මතක තියෙන්නේ මේ ගණේ මුල්ලේ අපි ගෙදර ඉන්න කාලේ අර වතුර යන ඇනිකට් ටිකක් වගේ එකක් තිබුණා. ඒකට ජාරුව කියලා කියන්නේ. අර වතුර ගලන කාලේට, ගම් වතුර කාලේට මේ අපි ගංගතුර කාලේට කෙහෙල් ගස් හොරෙන් කපලා ඒවට කූරු ගහලා අර පාරු හදාගෙන අර මේ ඔරු පදිනවා. මේ පාරු පදිනවා. ඉතින් නැග්ග ගමන් පෙරලෙනවා. අර මඩේ නාලා ආයි නැගලා අරක පැදලා හරි සුන්දරයි තියෙන්නේ. ඉතින් අර ජාරුවේ එතෙන්ට යන්න තහනම් කරලා තිබ්බේ. මොකද එතන භයානකයි, වතුර පාර සැරයි. කිව්වට අහන්නේ අම්ම නැති වෙලාවට යනවා. ගිහින් මට මතකයි එක දවසක් දැන් අපි ඒකේ ඉතින් අර කියන්නේ ගෑනු විරිමි කියලා බේදයක් නැහැ. කෙල්ල කොල්ලෝ ඔක්කොම අරකේ පැනලා නටනට නානවා, පීනනවා නානවා. ඉතින් ඔහොම ඉන්නකොට අම්මා ඉස්කෝලේ ඇරිලා එනවා. කුඩෙත් අරගෙන මෙහෙම ඈතින් එනවා. පස්සේ මට එකෙක් කිව්වා, අන්න 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 ඔගොල්ලන්ගේ අම්මා හොයා ගන්නේ ගොඩට ආවා. දිව්වා දිවිල්ලා කොහොම ගෙදර දිව්වද දන්නේ. අර දියරෙත් දැඳගෙන හිටියේ. දියරෙත් දැඟේ ඇලවෙනවනේ දුවන්නත්ද? ඔව් අමාරු වෙන්නේ වතුර පිටි. උස්සා ගත්තා මෙහෙම දිව්වා දිව්වා. ඔය වයස කීයද එතකොට? එතකොට ඇති 15-16. හොඳම කාලේ. හොඳම කාලේ. හොඳම දඟ කාලේ. ඇත්තටම වැඩිපුරම දඟ ඔබද? අනිත් අය මේ බයද අක්කා කියලා? ලොකු අක්කා ගෙදර හැම කෙනා බයද? මට බය නෙමෙයි. වැඩි දඟ ඉතින් මම.
මොකද මාව දැන් හුඟක් කර මං ඉපදිලා අවුරුදු දෙකෙන් ලොකු මල්ලි ඊළඟ අවුරුදු දෙකෙන් නංගි ඉතින් අම්මට එක්ක හැමදාම අලි බඩක් එහෙම නැත්නම් පොඩි එකෙක් එක්ක බබා හැමෙන්නිනෝ අම්මනේ දානවා ඒවා ඉතින් අර මට මගේ පුංචි කාලේ කියලා අර හුරතල් වෙවි ඉන්න කාලයක් මට තිබ්බේ නෑ එච්චර हाइड्रोजन पेरोक्साइड बोतल दुंबुरु पाट ඒ බෝතලයක තමයි බෙහෙත් තිබුණේ. අම්මා කිව්වා වෙලාව බලලා හරියට දෙන්න මට අවුරුදු 8ක් විතර ඇති. අවුරුදු 8යි. නෑ නෑ 10ක් විතර ඇති. 8 දුවනේ වෙන වැඩක්. බෙහෙත් දෙන්න කියලා ගියා. මං ඉතින් බෝතලිය අරගෙන හොලවලනේ දෙන්න හොලවල. දුන්නා. අක්කා පෙනේනවා කටේ කිව්වා. දැනගත්තා වැඩේ වැරදුනා තමයි කියලා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් බෝල තියෙන්නේ. තේ හැන්දා පිව්වා. ආනේ ඊට පස්සේ මොකුත් උන්නේ නැත්තේ ඉතින්. ඉන්නකෝ. කටින් පෙනේනවා කියපු ගමන් මන් දැන් හරි පැහිලා. මන් දන්නවා දැන් මොනවද දීලා තියෙන්නේ කියලා. වතුර පෙව්වා, පොල් ගාලා පොල් කිරි පෙව්වා, ගස් ලබු වගේක් තිබ්බා ඕක කැව්වා. ඒව දන්නවා ඒ කියන්නේ ඒක. කොහම දන්න හරියට පැහිලා. ඊට පස්සේ ඔක්කොම කරලා කොතනයි උනත් කරන්න දෙයක් නැහැ මට අවුරුදු 10යි හැබැයි දෙයෝ වේටල මොකද තුනේ නැහැ එහෙම තව මතකයක් තියෙනවා චූටි මල්ලි මං කිව්වේ කැනඩා ඉන්නවා කියලා ඒ මල්ලිට උණ ගැනිලා නැ බඩයාමක් හැදිලා ඩයරිය එකක් හැදලා ඒක දැන් වයස කීයද එතකොට ඔබතුමීට එතකොට මට 8යි අවුරුදු 8 දී අවුරුදු 8 දී දැන් මෙයාව තියාගෙන මම තමයි ස්පිරිතාලේ ළඟ ඉන්නේ අම්මට චූටි බබෙක් අම්මට චූටි එකනේ ඒ කියන්නේ වෙලාවකට කුමාරි මහත්මිය අම්මත් වෙලා තියෙන සහෝදර අම්මත් වෙලා තියෙන සහෝදරින්ට දැන් බෙහෙත් ගන්න අම්මලා ඉන්න කියනවා කියනකොට ඉතින් අම්මලා යනවා ඉතින් මාත් යනවා මල්ලිත් වඩාගෙන නෑ වඩාගෙන යන්නේ යන්නේ මම හිටියේ යා වඩාගෙන වඩාගෙන බෑ මට මේ ඉතින් යනවා ගිහම දැන් ડોක්ටර් මගෙන් අහනවා මේ කී වතාවක් බඩේලිය ගියාද වතුර කොච්චර දුන්නද දැන් මගෙන් අහනවා මම ඒක කොහම හරියටම කියනවා දැන් ડોක්ටර් මට कुमार මල්ලිගෙ නම අක්කා අනුරු වාරි කියලා බේත් ගෙනත් දෙන්න අක්කා එයාට ඕන ඔක්කොම බේත් ටික එකවර බීලා ගෙදර යන්න අක්කා අනුරු වාරි එහෙම කියන්නේ අනුරු වාරි කියන්නේ අඬන කුමාරි කියලා අපි කියන්නේ මේ අනුරු වාරි කියලා බේත් මේ බේත් ඉල්ලගෙන බේත් ගෙනත් දෙන්න අක්කා කියනවා ඔක්කො එයා හදන්නේ සේරම බේත් ටික ඉල්ලගෙන එකවර බිව්වම හොඳ වෙයි කියලා තේරෙන්නේ නැහැ නේද තේරෙන්නේ නැහැ ගෙදර යන්න अवस्था फोन
ඒ දරුව පොඩි කාලේ ඉඳලා ඉන්නේ ෆෝන් එකේ. ඉපදෙන්නේම මං හිතන්නේ ඉපදෙන්නේ ෆෝන් එකේ ඇක්ටිවිටීස් මුකුත් නැහැ. අපේ තිබිච්ච ඒ ක්‍රියාකාරීකම් ක්‍රියාකාරී වුණාමනේ අත්දැකීම් ලැබෙන්නේ. ඒ අත්දැකීම් වලින් බොහොම අසරණයි අනාථයි මේ දැන් ඉන්න ළම. ඇත්තටම මම කල්පනා කරා බලන්න කොච්චර සුන්දරයිද අර මේ මේ කෙසෙල් මේවා වල කූරු ගාගෙන ඒව පෙරලිලා මඩනාගෙන නේද? ඒ වගේ අත්දැකීම් කොච්චර සුන්දරද බාල කාලේ. ඉතින් ඒ නිසා තමයි මේ වගේ ජ්‍යෙෂ්ඨ කලාකරුවොත් එක්ක කලාකාරිනියොත් එක්ක අපි බාල කාලේ ගැන කතා කරන්නේ. මම හිතන්නේ දැන් ඉන්න අයටත් ඒක ලොකු ආදර්ශයක්. අපි පොඩ්ඩක් කියමු මේ කුමාරි මුණසිංහ කියන මේ චරිතයක් විදිහට ජනප්‍රිය චරිතයක් විදිහට එන්න ලොකු ගමනක් තියෙනවානේ. දැන් ආපස්සට හැරිලා බැලුවම කොහොමද මේ මේ කලා ක්ෂේත්‍රයේ පැත්තට ආවේ? ඒ ගමන කලා ක්ෂේත්‍රය කියන්නේ මං කලිනුත් කිව්වේ මගේ අම්මා සහ අම්මගේ පවුලේ අය හොඳ කලාකාරියෝ. හරි. අම්මගේ පවුලේ ගෑනු හතරයි පිරිමි එක පිරිමියයි. බාල මාමා විතරයි. මාමා තමා අර මිදී අඹුලයි කියලා කියන සින්දුව කියන සෞම්‍ය කුමාරි ආපා බණ්ඩාර කියන්නේ අම්මගේ එකම මල්ලි. ඉතින් ඉස්සර මාමා තමයි මට ෆ්ලූට් එකක් ගෙනත් දීලා ස්වර සප්තකයේ මෙහෙමයි කියලා දීලා ගියා. ඊට පස්සේ මම ෆ්ලූට් එක ප්ලේ කරන්න ඉගෙන ගත්තේ මාමගේ. මාමා හොඳ කලාකාරයෙක්. මාමා විතරක් නෙමෙයි අපේ අම්මත්. අපේ අම්මා මට වඩා දක්ෂයි මං හිතන්නේ. ඉස්සර සින්දු කියනවා, වයලින් ප්ලේ කරනවා, අම්මා මේ කවි ලියනවා, එතකොට නාට්‍ය ලියනවා. ඒ රචනා හැකියාව හොඳටම තිබුණා. ඊට පස්සේ ඉතින් අම්මා ඉංග්‍රීසි ටීචර් කෙනෙක්. අම්මා ඉංග්‍රීසියෙන් සිංහලෙන් දෙකෙන්ම ට්‍රේනින් ටීචර් කෙනෙක්. සිංහල ට්‍රේනින් ඉංග්‍රීසි ට්‍රේනින් දෙකම තිබ්බා. ඩබල් ට්‍රේනින්. ඉතින් හරිම දක්ෂ පසුබිමක් තිබුණා මගේ කුඩා කාලේ. පුංචි අම්මලා තමයි මාව බලාගත්තේ. පුංචි අම්මලා මට නැටුම් කියලා දෙනවා, සින්දු කියලා දෙනවා. ඒගොල්ලන්ටත් හොඳට මේ නටන්න කලා හැකියාව හොඳටම තිබුණා. එතකොට මුලින්ම මේ කලා ක්ෂේත්‍රයට ආවේ රංගනය කියන්නේ ගායනය. ගායනය. ඔව්, මම රංගනයක් කරා. මම අවුරුදු 7යි කොතල පදේ නටන කොට. අවුරුදු 7. ඒ දවස්වල අශෝක කරුණාරත්න කියලා මේ ඇමති කෙනෙක් හිටියා. සංස්කෘතික ඇමති. සංස්කෘතික ඇමති මං හිතන්නේ. මට අවුරුදු 7යි. අවුරුදු 7ේදී අශෝක කරුණාරත්න මහත්තයා පිළිගන්න මම කොතල පදේ නටලා තමයි පිළිගත්තේ. චූටි. ඉතින් ඒ කාලේ ඉඳලා අම්මා ඉතින් මාව කලායතන වලට දාලා නැටුම් ඉගැන්නුවා. මේ ගායනය කොහොමද ගෙදරත් ඉගෙන ගත්තා. ඔහොම ගිහිල්ලා දැන් මම විද්‍යා විෂය ධාරාවට ගියත් මං සංගීතේ ප්‍රයිවට් ඉගෙන ගත්තා. කාගෙන්ද සංගීතය මුලින්ම ඉගෙන ගත්තේ? වල්ට පෙරා කියලා අපි ඉස්කෝලේ සංගීතාචාර්යවරයාගෙන්. එතකොට විත්තසිංහ මේ ගුරු මහත්මිය හිටියා. එයා මේ හින්දි සින්දු ලස්සන්ට කියනවා. ඒ හින්දි සින්දු කියනකොට මම ගිහින් ඒකට මේ අර වචන දන්නේ මෙලඩි එක අහම් කරනවා. ඉතින් ටීචර් මට හරි ආදරේ. වෙන පන්තියේ ඉන්න කාටවත් ඒ හැකියාව නැහැ. මොකද අපේ ගෙදර මේ අම්මලා ගෙදර ග්‍රැමෆෝන් එකක් තිබුණා. එතකොට තැටි මහා ගොඩකුත් එක්ක. ඉතින් මම මේ තැටි දදා දදා මේ සින්දු ඒකේ හින්දි ඒවා තිබුණා, දෙමළ ඒවා තිබුණා, සිංහල සින්දු, ඔය සංදේශී සින්දු ටික එහෙම. ඒවම මුලින්ම ඇහුවේ ඒ ග්‍රැම්ෆෝන් එකේ. ඉතින් දදා දදා අහනවා අහලා ඉතින් මට ඉතින් අර ටීචර් කියන සින්දු වලට මට හවුල් වෙන්න පුළුවන් කියන එකෙන් ටීචර්ගෙන් මට ලොකු ලකුණක් හම්බුණා. ඉතින් මට හරි ආදරේ. අදටත් මට කතා කරනවා. දැන් ටීචර් ලො ගොඩක් වයස ඇතිනේ. දැන් වයසයි. දැන් ගොඩක් මේ වයසයි. එනට මේ මේ මෑතකදීත් මං අර මගේ යාළුව දෙන්නෙකුත් එක්ක ගිහින් ටීචර්ව බලලා ආවා. ඉතින් අපි හරි ආදරේ. ඒගොල්ල තමයි ඉතින් අර කියන්නේ මම ඉස්සර කියන්නේ සින්දු කියන්න පුළුවන් වුණාට ඉස්කෝලේ දැන් ඔය සංගීත වැඩසටහන් වල මම ෆ්ලූට් එක ප්ලේ කර කර තමයි හිටියේ. එක දවසක්
හාමණි එකක් හය කියන්නේ හය මේ හයි පිච් හාමණි එකක් දෙනවා. ඒක එතන ඉන්න කාටවත් කියන්න බෑ. ඒකේ තිබුණේ මේ හුලඟ ගැන. එතකොට අර හුලඟ ඉන ඒ ටීචර්ගේ හරි ලස්සන කම්පෝසින් මේ කියනවා ඒක දැන් කාටවත් කියා ගන්න බෑ. මම ෆ්ලූට් එක මෙහෙම කරලා ඒක කියලා පෙන්නනවා. අය කවුද 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 කියලා ටීචර් බලලා ආ මෙහෙනවා මෙහෙනවා කියලා කියනවා බලන්න කිව්වා. මං කිව්වා මේ ෆ්ලූට් එක ඔය කාට හරි ගාගත්ත හැකි. මේ ඔයා මේ සිංගින් වලට එන්න මේක තමයි වටිනාම දේ කිව්වා. කියලා මාව ඇදලා ගත්ත සිංගින් වලට. ඉතින් ඉදලා එදා ඉඳලා සින්දු කිව්වා. ඊට පස්සේ ඉතින් ඒගොල්ලම තමයි ගුවන් විදුලිය හඳුන්ලා දුන්නේ. ඉස්සල්ලාම ගුවන් විදුලියට එක් කරගෙන ගිහින් එතකොට වයස කීයද? එතකොට 18ක් විතර ඇති. තරුණම කාලේනේ. තරුණම කාලේ. ගුවන් විදුලියට ගිහිල්ලා ඊට පස්සේ ගුවන් විදුලියට ගිහින් දැන් ඉස්කෝලේ මේ මියුසික් ගෲප් එකේ සින්දුවක් තමයි කියන්නේ. එතකොට එතන නිෂ්පාදකවරිය හැටියට හිටියේ මේ ජී.එස්. රාණිපෙරේරා. රාණිපෙරේරා මහත්මිය තමයි හිටියේ. හරිම ලස්සන කටහඬක් තියෙනවා. ඔව්. රාණිපෙරේරා මහත්මිය හිටියේ. මේ ඉඳලා දැන් අර මේ වදේ වගේ මෙහෙම මයික් එක තියෙන අපි වටේ ඉඳගෙන සින් කරනවා. එතකොට අර මේ අපි පස්සේ රාණි අක්කා කියලා කියන්න පුරුදුනා. දැන් රාණි අක්කා ගිහින් එක එකනා කියන ඒවට කොහොම කන තීතිය බලනවා. හරියට කියනවාද කියලා. ඔව්. බලලා මෙහෙම මගේ ළඟට දෙපාරක් ඇවිදින් බලලා මාව තල්ලු කරා මයික් එක ළඟට. මං හිතන්නේ ගායනයට මට මුලින්ම හම්බ වෙච්ච ප්‍රමෝෂන් එක ඒක කියලා මට අදටත් හිතෙනවා. ඒ රාණි පෙරේරා මහත්මාව තෝරලා තල්ලු කරා මයික් එක ළඟට. ඔව් ඉතින් ඒක හොඳ ප්‍රමෝෂන් එකක් තමයි. ඉතින් ඊට පස්සේ ඉතින් එදා ඉඳලා දිගටම ගුවන් විදුලියේ ආරාධනාවල් තිබුණා. ඊට පස්සේ තව ටිකක් අපි තව ටික දවසක් ගිහින් අයිව ඩෙනිස් මාස්ටර්ගේ කලාකවයක් තිබුණා, රසාංජලි කලාකවය කියලා. අපි ඒකට බැඳුණා. එතකොට ජැක්සන්, මම, මගේ තව යාළුව දෙන්නෙක් කුසුම් ස්වරූපා කියලා අපි කට්ටියම ගියා. එහෙන් එතන සිං කරනකොට අයිව ඩෙනිස් මාස්ටර් මට තමයි මගේ කටහඬට තමයි ගොඩක්ම කැමති වුණේ. ඉතින් මාත් එක්ක ඩුවට් කියන්නේ ගුවන් විදුලියේ තියෙනවා මේ ගුවන් විදුලි සංස්ථාවේ තියෙනවා ඩුවට්. එහෙම මං අසර්ත් එක කියපු ඩුවට්ස් එහෙම තියෙනවා. දැන් හිමන්දාරම කියලා එකක් එහෙම. දෙල්තොට චන්ද්‍රපාල තමයි ලිව්වේ. මේ සින්දු තියෙනවා ඉතින්. එතනිනුත් මට හොඳ තැනක් හම්බුණා ගායනයට. ඔහොම තමයි ඒ කතාව. ඔව්. එතකොට රංගන රංගනයට ඉතින් ඉස්කෝලේ යන කාලේ පාසල් නාට්‍ය ඔක්කොම මම දැන් කලා يعني විද්‍යා විෂය ධාරාවන් කරාට මම ක්‍රීඩා නායිකාව. හා. ඔව්. නැටුම් කණ්ඩායමේ නායිකාව. එතකොට බෑන්ඩ් එකේ මං ෆ්ලූට් එක ප්ලේ කරේ. ඒ වුණාට බෑන්ඩ් එකේ හුඟාක් ඒවා බලන්න කරන්න දීලා තිබුණේ මට. හා. වගකීමක් විදිහට දෙනවා. ඉතින් ඔය හැම එකේම හිටියා. ඔහොම ඉඳලා එක විභාගයකින් ගන්න දැන් SSC විභාගෙට මාස 3ක් තියෙද්දි තිබුණ ටෙස්ට් එකේ ටර්ම් ටෙස්ට් එකේ ගණන් වලට ලකුණු 5ක් හම්බුණා මට. ලකුණු 5ක්. ඔව්. දැන් මගේ ක්ලාස් ටීචර් හිටියේ මිස්ටර් ඇල්ලිස් කියලා. හරි වසයි. අපි හරි බයයි. මේ දකින්නකොට ඇඟ ඉරි වැටෙනවා. ඒ තරම් බයයි. ඊට පස්සේ දැන් මේක බලලා කුමාරි හාමි එහෙනවා කියලා අඬ ගැහුවා. ගැහි ගැහි ගියා අක්කා. ගිහා කුමාරි හාමි කුමාරි හාමි කුමාරි හාමි නේ මගේ නම. මේ සර් කතා කරන්නේ එහෙම. මේ අඬ ගහලා ඒ දවස්වල අර මේ මොකද්ද මේ අඬලා කරන තිලක ඉන්න මොකද්ද මේ ෆිල්ම් එක ඒකත් මතගෙන අර ප්‍රසිද්ධ ෆිල්ම් එක ඒකේ අනුලා කරුණාතිලක මෙහෙම කනවහලානේ ගොණ්ඩේ පීරන්නේ. අපිත් කනවහනවා දැන්.
මගේ කණයි කොණ්ඩේ දෙක මල්ලා වනලා වනලා අත අරපහා මාව ගිහලා බිත්ති හැප්පුණා. බිත්ති හැපිලා නැතරුනේ. තංශේව හාම ගහනවා කිව්වා. තව විභාගෙට තියෙන මාස 3යි. මාස 3ෙන් මට ප්‍රතිඵල පෙන්වෙ නැත්නම් තංශේව හාම ගහනවා කිව්වා. ඊස හාම ගහනවා කිව්වොත් ආයි හාම ගහනවම තමයි. ඊට පස්සේ ඉදා මං ගෙදර ගියේ කඩේට ගිහිල්ලා පොත් කඩේට ගිහින් ජයසූරිය බීජගණිතය ජාමිතිය අංක ගණිතය පොත් තුනම අරගෙන ගෙදර ගියා. ඒ දැන් මාස 3යි. මාස 3යි තියෙන. හදාගන්න ඉතින්. ඔව් දැන් මගේ ගණන් වලට තියෙන කොටස් තුනේ ගිහින් දැන් ඒකේ ගණන් හදනවා අන්තිම පිටියේ උත්තර තියෙනවා. තනියෙන් හැදුවා. බැරියව කාගෙන් හරි අහගන්න. අහගෙන අහගෙන මේ අපේ අප්පච්චි අංක ගණිතයට හරි දක්ෂයි. හැදුවා ගණන්. එතකොට දැන් SSC විභාගෙට ගිහිල්ලා දැන් ව්‍යාපාර වස්තු කියන එක හැමෝම අතාරින ගණක්. අපේ අප්පච්චි මට ව්‍යාපාර වස්තු හරියටම කියලා දුන්නා. මම ව්‍යාපාර වස්තු වලට වීජ ගණිතය එකතු කරලා වෙනම ක්‍රමයක් හදාගෙන ලේසි ක්‍රමයක් මං ඉස්සරලාම හදන්නේ ව්‍යාපාර වස්තු ගණනයකට ලොකු මාක්ස් ගොඩකුත් හම්බ වෙනවා. කොහොම හරි ඉතින් ගණන් වලට D එකක් ගන්න ලකුණු පහේ ඉඳලා අර සර්ගේ තර්ජනේ ඒස ඉන්න පැත්තටත් වඳිනවා මං අදටත්. අපි හරි ආදරේ දැන්නම් ඉතින් ගුරුවරයෙක් දඬුවමක් දුන්නොත් මානව හිමිකම් ගිහින් අර ඒක ප්‍රශ්නයක් බවට පත් වෙනවා නේද? පත් කරනවා. ගුරුවරුත් දඬුවම් දෙනකොට ඒකේ දිගපල්ල බලලා දෙන්න ඕනේ. මං කියන්නේ අනවශ්‍ය දඬුවම් දෙන එක හරි කියලා. ඉතින් අපි නම් එහෙමයි ගුරුවරුන්ට සැලකුවේ ඉතින්. ඒ හින්දනේ අද මෙහෙම නේද පොළොවේ පය ගහලා ඕන තැනක වැඩක් කරගෙන ඉන්න පුළුවන්කම ලැබෙන්නේ නේද? බෝනික්කෝ පියුරු බබාල වෙනවට වඩා පියුරු බබාල නම් උන්නේ කවදා? ඒකනේ. දැන් අපි ගොඩක් දකින්න ඇත්තටම මේ බෝනික්කෝ බබාල තමයි. දැන් පොළොවේ පය ගහලා වැඩක් කරන්න හැමෝටම අමාරුයි. දැන් කියන්නේ ඇත්තටම දැන් මම කරපු දේවල් මගේ දරුවන්ට බැරි වෙන්න පුළුවන්. එච්චර දක්ෂ නැහැ. අපි ඉස්සර මේ එච්චර ශක්තිමත් නැහැ මට. ශක්තිමත්ුත් නැහැ ඒක තමයි. ඉස්සර මේ බැංගිදරු යන්න පොල් නැත්තම් කෙක්ක දිගමදි නම් ඔය ලණුවක් අරගෙන ගැට ගහලා නගිනවා ගහේ. පොල් ගහේ. ඔව්. පොල් නැත්තම් පොල් ගහේ හරි නැගලා පොල් ගහේ හරි නැගලා මේ පොල් කඩනවා. ඉතින් එහෙම හැකියාවක් තිබ්බා. කොස් ගස් යනවා. හොඳයි අපි කතා කරමු. හේ මතකත් එක්ක තමයි මේ යන්නේ ටික ටික මේ බාබාල කාලේ වැඩසටහන. අද මම හිතන්නේ වෙලාව යනවා දැනෙන්නේ නැහැ කියන දේවල් ගොඩක් තියෙන නිසා අපි කතා කරමු ඔහොමමින්. මා බාල කාලේ කුමාරි මොනසිංහ මහත්මියත් එක්ක කතා කරමින් යන වෙලාව. මම මේ ඔබට කලින් කිව්වා වගේ වෙලාව දැනෙන්නේ කාලේ ගොඩක් ගිහිල්ලා හැබැයි දැනුන්නේ එච්චර දේවල් කියන්න තියෙන නිසා. දැන් මේ කලා ක්ෂේත්‍රයේ ආපු ගමන ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම මේ වෙනකොට ඒ අතීත මතකත් එක්ක දැන් සංසන්දනයක් තියෙනවාද? ඇත්තටම මම ඉගෙනගත්ත විෂය ධාරාවත් එක්ක කලාවේ මෙච්චර දුරක් එන්න හම්බ වෙයි කියලා මට හිතුන්නේ. මං එහෙම බලාපොරොත්තුවක් තිබ්බෙත් නෑ. ඒනට මං කලාවට ආදරේ. මං කියපු සින්දුවක් අහලා මං සතුටු වෙනවා. මම රඟපාපු දෙයක් කවුරුහරයාගේ බලන්න බෑනේ කාලේ. දැන් YouTube එකේ ඉතින් අපිට බලන්න පුළුවන්. ඒ දැන්නේ ඒ කාලේ එහෙම බෑ. එතකොට කවුරු හරි අනේ හරි ලස්සනයි කිව්වොත් තමයි අපි දන්නේ ලස්සනයි කියලා. නැත්තම් දන්නේ නෑනේ. ඒ රෙකෝඩ් වෙන්න ඒ පහසුකම් ඒ කාලේ තිබෙන්නේ නෑ. ඉතින් මං ඉතින් නාට්‍ය රංගපෑවා. ඉතින් එක එක්කෙනායලා මාව අගේ කරනකොට තමයි මම දන්නේ හොඳට කරන්න ඇති කියලා. මට තේරෙනවා ඉතින් සමහර නාට්‍ය වුණත් එකම දර්ශනය මේ අද කරලා හෙට කරනකොට ඒ රංගපෑම් දෙකේ වෙනසක් තිබ්බොත් ඒක අපිට තේරෙනවා තමයි. ඉතින් කොහොම හරි ඉතින් හොඳටම කරන්නනේ අපි බලාගෙන ඉන්නේ. ඉතින් ඉගෙනගත්ත විෂය ධාරාවත් එක්ක සහ මගේ රැකියාවත් එක්ක ගුරු වෘත්තිය නෑ ගුරු වෘත්තිය නෙමෙයි. මම උසස් පෙළ හදාරලා අපේ අප්පච්චිට හරි උමනාවක් තිබ්බා මාව ආයුර්වේද යවන්න. අපි දැනගෙන හිටියේ නැති කතාවක් කියන්නේ ඒ තමයි. ඉතින්
උසස් පෙළ ඉවර වෙලා මම ගියේ ගම්පහ සිද්ධා ආයුර්වේදයට. ඒකෙත් ඇතුල් කරගැනීමේ විභාගයක් තිබුණා. ඒ විභාගයෙන් අර මේ මේ වෙද මහත්තුරුන්ගේ දරුවන්ටත් වැඩිය ලකුණු අරගෙන මම පාස් වුණා. ඔය දැන් උසස් පෙළ කරාට පස්සේ. ඒ මොකද ඒකට හේතුව අපේ අප්පච්චි ගෙදර ඉතින් ওই බෙහෙත් ಜಾති එක එක ಜಾති කටපාඩම් කරනවා. ඒ හින්දා මේ මට අපහසුයක් වුණේ නෑ. මං ඒ කියන්නේ ඒ සිද්ධායුරේදී මේ ඒ කෝස් එකත් මං සාර්ථකව කරගෙන ගියා. කොහොම යන අතර තමයි ජැක්සන් ඉන්නේ කොළඹ විශ්වවිද්‍යාලේ. එතකොට දැන් අපි දෙන්නගේ සම්බන්ධය තියෙනවා. ආතර සම්බන්ධය. ආතර සම්බන්ධය තියෙනවා. දැන් ජැක්සන්ගේ වැඩ කටයුතු වලට මට උදව් කරන්න තියෙන එක කාලේ අඩු වෙනවා. දැන් මම මෙතන හිටියොත් ඒ ඉන්නේ අක්කල, මෙයා ඉන්නේ කොළඹ. ඔහොම හිත හිත ඉන්නකොට දවසක් පෝස්ට් ඔෆිස් එකට යනකොට මේ කට්ටිය වටවිලා ගැසට් එකක් බලනවා. මම තොලුව දාලා බලපුවාම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යා නිලධාරී තනතුර. මම බැලුවා මට සුදුසුකම් තියෙනවා. අතින් ලියලා අරක බලාගෙන ගැසට් එක බලාගෙන අතින් ඇප්ලිකේෂන් එක ලියලා දැම්මා. ඉන්ටර්විව් එකට එන්න කිව්වා. ගියා. ඊට පස්සේ ඉන්ටර්විව් එකෙන් මම පාස් වුණා. රිටන් ටෙස්ට් එකක් තිබුණා. ඒකෙන් ඉහළින්ම පාස් වුණා. වෙනම ක්ෂේත්‍රයක්. වෙනම ක්ෂේත්‍රයක්. මගේ බැච් එකේ බැච් ටොප් මම. එතකොට අවුරුද්ද මතක. ඒ කියන්නේ ඇතුළත් වීම විභාගයේ වැඩිම ලකුණු අනුපිළිවෙලට තමයි ඒක පළගස්සලා තියෙන්නේ. 1900 කීයේද ඔය? 82. හා 82. ඉතින් ඊට පස්සේ මම එතෙන්ට ගියා. එතන ඉඳලා පයින් යන දුර කැම්පස් එකට. ඉතින් ජැක්සන්ට ඕන කරන නෝට්ස් ලියලා දුන්නා, රෙදි හොදලා දුන්නා, කෑම ගෙනින් දුන්නා, ඒ ඔක්කොම යාට උදව් කරා. උදව් කරගෙන ඉතින් එතකොට විවාහ වෙලා. ඒ කාලේ විවාහ වෙලා නෑ. අපි 85 නේ විවාහ වුණේ. 82 තමයි මං එතෙන්ට යන්නේ. ඊට පස්සේ 85 දී විවාහ වුණා. විවාහ වෙලා ඉතින් හිටියා. ලස්සන ජීවිතයක් ගත කරා නේද? දරුවෝ 3 දෙනෙක්. ඉතාම කලාක්ෂේත්‍රයේ බොහොම කැපී පෙනෙන චරිත තුනක්. ඒක තමයි අපේ බලාපොරොත්තු වෙලා. ජැක්සන් හැමදාම කිව්වේ උගත් බුද්ධිමත් කලාකරුවෝ බිහි කරමු දරුවන් හැටියට. ඕක තමයි කිව්වේ. කොච්චර ලස්සන වාක්‍යයක්. උගත් බුද්ධිමත් කලාකරුවෝ. අපිට අද නැත්තෙත් ඒකනේ, උගත්කම තියෙනවා බුද්ධිය නේ. හිතන්න බෑ. හිතන්නේ අපි මේ අද කාලා බීලා ඉන්න හිට ගැන හිතන්නේ. උගත් දෙනෙක් එහෙමයි. ඒ වෙලාවේ හිතන්න ඕනේ ඕනෑම දෙයක් කරද්දි ගොඩාක් හිතන්න ඕනේ. ඒ හිතනකොට මම නම් වැඩි හරියක් හිතන්නේ මං කැමති නෑනේ පිටරට ගිහින් ජීවත් වෙන්න. මට නංගි කතා කරන ඇමරිකාවට එන්න, අක්කා එන්න, මෙහෙම කරමු මෙහෙම කරමු. මං කැමති නෑ. මම මගේ රට දාලා කොහෙවත් යන්නේ නෑ. මෙහෙ ඉන්න ඕනේ කියලාද කියන්නේ? මට මේ රටේ හුලඟත් සැපයි. මං එක සැරයක් ඕස්ට්‍රේලියා ගිහින් රෙස්ටෝරන්ට් එක අපි කාලා එළියට බැහැලා මට සීතලක් වැදුනා. මට හිතුණා මේ ලංකාවේ ගහක් යට මැරෙන එක සැපයි මීට වැඩි කියලා. ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා අපි උතුම සීතලක් එක. ඉතින් මං කැමති නෑ මේ රට. අනිත් එක මේ රට අගාධයට යනවාට මට නිකන් අර අම්මා තාත්තා වගේ මගේ රට. මම මේ බොරුවට කියනා නෙමෙයි. හරි මාදරේ මේ රටට. ඒකයි මම හිතන්නේ මේ රට ගොඩගන්න මේක කෘෂිකාර්මික රටක්. මේ රට ගොඩගන්න මේ කෘෂිකාර්මාන්තය නිවැරදිව ගොඩගන්න ඕනේ. එදාට තමයි මේ රට ගොඩගන්නේ. මේ රටේ දක්ෂ වෙන්න ඕන තරම්. ඒ හැම දක්ෂයෙක්ම කාලා බීලා ඉන්න එපා. නේද? එතකොට
මං හිතන්නේ මේ රට ගොඩ යන්න තියෙන එකම තැන එතන කියලා. බලන්න අපේ පරණ රජවරු හදපු වැව් මගේ සීගිරි ඉඩමක් තියෙනවා. ඒ ඉඩමට යාබද වැවක් තියෙනවා. සල්වීනියා ජපන් ජබර පිරිලයේ වැවේ. ඇයි ඒව සුද්ධ කරන්නේ නැත්තේ කවුරුත්? මේ බලයට පත් වෙන අයට ඇයි ඒව හිතෙන්නේ නැත්තේ? ඒව කරා නම් අර කුඹුරේ ආයක් තියෙනවා එහා පැත්තේ අස්වද්දන්න. මගෙත් තියෙනවා මගේ ඉඩමේ කුඹුරු තියෙනවා. සීගිරි පැත්ත ගැනද ඔය කියන්නේ? සීගිරිය ගැන මං කියන්නේ. මගේ ඉඩමේ කුඹුරු තියෙනවා. ඒව අස්වද්දන්න කාලයකට වතුර නැහැ. දැන් මේ කාලේ දැන් නම් වැහි දෙකක් විතර ගියා කිව්වා දැන් හානවා කිව්වා. ඉතින් වැහි වතුරෙන් තමයි වැහි වතුර ඕනේ නැහැනේ මේ මගේ ඉඩම බන්ට් එක එහා පැත්තේ වැව. වැවේ වතුර නැහැ. කාගේද වැරද්ද? මේ රජවරු හදපු දේවල් ඒ කාලේ බැකෝ තිබ්බද? මේ නවීන යන්ත්‍ර සූත්‍ර තිබ්බද? මිනිස් ක්‍රමයෙන් කරපු දේවල්නේ. දැන් මේ මිනිස්සු 50ක් කරන්නේ මේ වැඩ එක බැකෝ එකකින් පුළුවන්නේ. ඇයි නොකරන්නේ? ඒ ගැන දුකයි තේ. මට මගේ රට ගැන මන් දුකින් ඉන්නේ. දැන් දැන් ඔය ඒ කතාව කියපු නිසා මේ ඔබගෙන් මේ ප්‍රශ්නෙමට අහන්න හිතුනේ. අව අපි හැමෝම අපේ රටට හරි මාතරේනේ. ඒකනේ අපි මෙච්චර කතා කරන්නේ හැම හැම මොන මාතෘකාව කතා කරත් අපි අන්තිමට නවතින්නේ රට ගැන කතා කරලා. ඒක තමයි අපේ කැක්කුම කියලා කියන්නේ. දැන් මේ මේ අවුරුදු ගණනාවක කලා ක්ෂේත්‍රයේ තියෙන අත්දැකීම් එක්ක ඔබතුමියට පෞද්ගලිකව තියෙන අත්දැකීම් එක්ක වෘත්තිමය වශයෙන් තියෙන අත්දැකීම් එක්ක මේ මේ යන ක්‍රමය ගැන මොකද හිතෙන්නේ? සතුටක නැද්ද? රට ගැන සතුටක් හිතෙන්නේ නැද්ද? සතුටක් හිතන සමහර තැන් තියෙනවා ඇතැම් තැන්. එහෙනම් ගොඩාක් තැන් තියෙන දුක හිතෙන තැන්. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ දැන් මෙහෙම ගියොත් අර වලේ වැටේ කියලා මේ නිකන් හිතන්න පුළුවන් අපිට. යන විදිහට වලක වැටේ කියලාද? එහෙම හිතෙනවා. ඒ කියන්නේ වලේ මොකක්ද ඉතින් අපි කරන්නේ? ඒක දැන් මෙහෙමයි අපේ රටේ මං සිංහල බෞද්ධ. අපේ හුඟ සිංහල බෞද්ධයන්ට තියෙන දෙයක් තමයි තව කෙනෙක් කාලා ඇඳලා ඉන්නකොට බලාගෙන ඉන්න බැරික. තව කෙනෙක් ලොකු වාහනයක යනකොට අම්මේ කොහෙන්ද දන්නේ අර වාහනේ කොහෙන්ද දන්නේ ප්‍රතිපාදන හම්බුනේ හොයන්න ඕනේ හොයලා මෙයා විහිරේ දාන්න ඕනේ. ඇයි එහෙම දුෂ්ටකම් කරන්නේ? ඈ මේ මිනිස්සයා හොඳ වාහනයක යනවනම් මම මේ ලොකු වාහනයක් තිබිලා නෙමෙයි මං කතා මගේ මේ වැගනාර එකක් තියන්නේ හද්ද පරණ මේ ඒකේ යන ගමන් මම මේ කතා කරන්නේ. කවුරු හරි හොඳ වාහනයක් ගත්තනම් මන්ද මට නම් ආසයි. ඇයි එහෙම හිතන්න බැරි? හුඟා දෙනේ බලන්නේ හොරා 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 කියලා හැමෝටම හොරා කියලා. ඔව් ඔතුමි කියන්නේ හැමෝම හොරු නෙවෙයි කියලාද? හැමෝම හොරු නෙමෙයි. දැන් මේ හැමයි. දැන් අපි දෙයක් කරනවා රැකියාවක්. ඒ රැකියාවෙන් අපි යමක් උපයා ගන්නවා. ඒ උපයා ගන්න එකේ මගෙයක් හදා ගන්නවා. එතකොට ඒ ගේ හදාගන්නේ හොරකම් කරලා නෙමෙයිනේ. මම දෙයක් කරලා. එතකොට ඒ කමිෂන් කියන එකත් එහෙම જાතියක්. නිකන් හිටියොත් නෑ. වැඩක් කරොත් කමිෂන් හම් වෙනවා. ඒ කමිෂන් වැඩ වැඩියෙන් කරන හැමෝටම කමිෂන් වැඩියෙන් හම් වෙනවා. එතකොට ඒක හොරකමක්ද? නෑ නේද? නිකන් ඉනයිට කමිෂනුත් නැහැ වැඩත් නැහැ මුකුත් මුකුත් නැහැ. ඒගොල්ලන්ට පුළුවන් අනික් අයට ඊර්ෂ්‍යා කරන්න විතරයි. එහෙම නෙමෙයි. මේ ඊර්ෂ්‍යාව නවත්තලා අපි මේ රට ගැන හිතලා හැම මේ රටේ ඉන්න අතපය හතර තියෙන හැම කෙනෙක්ම ශ්‍රමිකයෝ කරලා ඒගොල්ලන්ට වැඩ දෙන්න ඕනේ. ඇයි වා හිඟා කන්නේ අතපය හතර තියාගෙන? ඔයාට අහවල් තැන වැඩ තියෙනවා. අඬ ගහගෙන ගිහිල්ලා ආණ්ඩුවෙන් ගිහිල්ලා දාන්න ඕනේ ඒගොල්ලන්ගේ වැඩවලට. හරි අපි කණ්ඩ දෙන්නම් මේ වැඩේ කරන්න. කවුරුත් නිකන් සල්ලි දෙන්නේ නැහැ නේද? නිකන් සල්ලි දෙන්න ඕනේ නැහැ. මේ 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 නිකන් කියන්නේ දෙන්න අවශ්‍ය තැන් තියෙනවා. ඔය අපේ පැත්තේ ගයක් තියෙනවා. තාත්තා අංශභාගි හැදිලා අම්මා විතරයි ඉන්නේ. දරුවෝ කී දෙනෙක්ද මන්ද?
එහෙම අපහසුතාව තියෙනවා. අපහසුතාව තියෙනවා. ඒ තැන්වලට අපි දෙන්න ඕනේ. මේ සල්ලි නිකන් දෙන එක නවත්තන්න ඕනේ ආණ්ඩුවලි. ඒ මේ සල්ලි නිකන් දෙන්නේ මිනිසුන්. ඔබ කියන ඔය ආධාර කියන එකද? ඔව් ආධාර මේ සුබ සාධනය හින්දා තමයි මේ සුබ සාධනයේ වැඩි වෙලා තමයි මේ රට අද මේ තත්ත්වෙ තියෙන්නේ. මන් දකින්නේ. අතපය හතර තියෙන හැම කෙනෙක්ම ශ්‍රමිකයෙක් කරන්න ඕනේ. එතකොට මේ රට සරුවේ. අපි මේ ඉන්න මේ බාදු තත්ත්වෙන් ගොඩට එන්න පුළුවන්. මන් දකින්නේ. හොඳයි මම හිතන්නේ මා බාල කාලේ වැඩසටහනේ මේ හරිම ලස්සන දේවල් ගොඩක් ඔබ කියන්න උත්සාහ කරනවා උත්සාහ කරා සායක හොඳයි එහෙම තමයි අපි ජේෂ්ඨයෝ හැටියට දැන් ඉන්න දරුවන්ට ඉස්සරහා එන්න ඉන්න දරුවන්ට තරුණ තරුණියන්ට යමක් කියන්න ඕනේ නේද මට තව දෙයක් කියන්න ඕනේ මගේ අම්මා කිව්වා අම්මා ඉස්සර මට කිව්වා දුව කිසි දෙයක් බෑ කියන්න පුරුදු වෙන්න එපා උත්සාහ කරොත් තව කෙනෙක් කරලා පෙන්වන එකක් තව ඕන කෙනෙකුට කරන්න පුළුවන් උත්සාහ කරන්න මං ඔය පාරේ තමයි ගියේ බෑ කියන්නේ කිසිම තැනක ඕන උඩකට නගින අදට දැන් ඔය ජැක්සන් ඉස්සර එයා ඉතින් පොතේම හිටපු කෙනෙක්නේ එයාට පොතේම ඉන්න පුළුවන් වෙන්න පරිසරය හැදුවේ මම ගෙදර වහලේ තෙමුණත් වහලේට නැගලා වහලේ හදනවා එයාට බෑ උඩ නගින්න එයා හිටියේ පොතේ එයාට වෙන අටන්ඩ පුළුවන් ඒවා මේව පුළුවන් ඒ වුණාට මේ අර ඔය ලයිට් අතන ලයිට් එක මෙතෙන්ට දාන්න ගෙදර වැඩ ටික ඔක්කොම කලමනාකරණය කරේ කොහොම කරේ මම කලමනාකරණය විතරක් නෙමෙයි සියලු ගැහණු වැඩ පිරිමි වැඩ කියලා තිබුණේ අපේ ගෙදර වත්ත පිටියේ මේ පොල් ගහක් හිටවන්නේ පැලයක් හිටවන්නේ පාත්ති දාන්නේ ඔක්කොම කරන්නේ මම ගහක ගෙඩියක් තිබ්බොත් ඒක කඩන්නේ ඒ හැම දෙයක්ම කරන්නේ මම ජැක්සන් ඇන්තනි මහත්මයාට නිර්මාණකරණයේ නිදහස උපරිමයෙන් දුන්නා ඔයා ඕක කරගෙන ඉන්න එතකොට එයාගේ ඒ දවස්වල බයික් එකක් තිබුණේ අපිට මේ කොයි කාලෙද මම ඔය මේ ඔෆිස් යන්න පටන් ගත්ත කාලේ ඔෆිස් එකෙන් ලෝන් එකක් දාලා එයාට බයික් එකක් අරන් දුන්නා මම 80 ගණන් වලින් කියන්න පුළුවන් 80 ගණන් වලින් 80 හතේ විතර දුව හම්බෙන්නේ 88නේ 87 විතර ඉතින් ඒ බයික් එකේ ටයර් එකක් දාන්න ඕන වෙලා මම බොරැල්ලේ ඉඳලා ටයර් එක අරගෙන දුව හම්බ වෙන්න අලි බඩකුත් එක මම අර ටයර් එකත් උස්සගෙන ගෙදර ගියා හානේ ඉතින් එහෙම ඉතින් මම ගොඩක් උදව් කරා මට ඒ ගැන සතුටුයි මොකද ඒ උදව්වෙන් මහා නිර්මාණකරුවෙක් බිහි වුණානේ මම මේ ප්‍රශ්නේ අහන්න කලින් ඔබ උත්තරේ දුන්න මම අහන්න බලාගෙන හිටිය ප්‍රශ්නයක් මට ඒකට ආසයි උත්තරයක් ගන්න දැන් ජැක්සන් ඇන්තනි මහත්මයාගේ බිරිඳ වෙන්න කලින් ජැක්සන් ඇන්තනි කියන කෙනා ගැන කොයි විදිහටද හිතාගෙන හිටියේ බිරිඳ වෙන්න කලින් මම ඕ නෑ මම විශේෂ මේකක් තිබුණ නෑ දැන් ඉස්කෝලේ යන කාලේ අපි දෙන්න සාමාන්‍ය යාළුවෝ විතරයි ප්‍රේම සම්බන්ධනේ. හරි. ඉතින් අපි දෙන්නම නැටුම් කාමරේ හිටියා. දෙන්නම සංගීත කාමරේ හිටියා. අපි දෙන්න එකතුලා බිත්ති පුවත්පත් හැදුවා. එයා චිත්‍ර රඳිනවා. මම ලියනවා. මම කවි ලියනවා. ඉතින් අපි දෙන්නත් එක ඒවා කරා. එයා ක්‍රීඩා නම් කරේ නැහැ. එයා මේ ඉස්සර ගෙදර ඉන්න කාලේ කට්ටිය ක්‍රිකට් ගහනවලු මෙයා පිටී පස්සට වෙලා ඉඳගෙන මේ ඔරසං කියනවලු දෙයයන්ට මේ ඔරසං කියනවා කියන්නේ කතෝලික ආගමේ මේ අර අපි පන්සිල් කියනවා වගේ එකක් නේ මේ ඔරසං කියනවලු මේ බෝලේ ළඟට එන්න එපා කියලා යාළුවෝ ක්‍රිකට් ගහනවා ඔව් දැන් අපි නම් හිතන්නේ අනේ බෝලේ එන්නකෝ කියලානේ මන් නම් එහෙමයි එයා දෙයයන්ට කියනවලු ඔරසං කියනවලු බෝලේ ළඟට එන්න එපා කියලා ඉතින් එයා ඒ ක්‍රීඩා වලට නෑ ඒ යාළුකමක් යාළුවෙක් විදිහට තමයි දැක්කේ යාළුවෙක් විදිහට තමයි හිටියේ ඉතින් අපි දෙන්නගේ වෙනසක් එච්චර තිබුණ නෑ යා මෙයා මේ තරම් මෙහෙම කෙනෙක් වෙයි කියලා මං ඊනකින්වත් හිතුවේ නෑ එහෙම තමයි ඒක එතකොට දැන් ජැක්සන් ඇන්තනි මහත්මයාගේ බිරිඳ වීම ගැන මොකද දැන් දැනෙන්නේ? ඒ හැඟීම කොයි වගේද?
ඒක ඉතින් ජැක්සන් ඇන්තනීගේ බිරිඳ වෙන්න පුළුවන් උනේ මට විතරනේ. ඒක මගේ පෙර භාග්‍යයකින් ලැබිච්ච තත්වයක් හැටියට තමයි මම හිතන්නේ. මහා පිනක්. මම මහා පිනක් කරලා තියෙනවා ඒ වගේ කෙනෙක්ගේ බිරිඳ වෙන්න. නිර්මාණකරණයට නිදහස දීලා බිරිඳ හැටියට මං උදව් කරලා කියන්නේ බිරිඳක් හැටියට නෙමෙයි දරුවෙක් බලා ගන්නවා වගේ ජැක්සන් මහත්මයා බලාගත්තේ. ඔව්. අනික දැන් මං ආයුර්වේද ගියා කියලා කිව්වනේ. පොඩ්ඩක් ඔය බඩේ අමාරුවක් හැදුනහම බෙහෙත් දීලා මම දෙන්නේ කැසක් හිඹිරිසාවක් හැදුනොත් බෙහෙත් ටික දීලා. අපි ඉංග්‍රීසි බෙහෙත් ගන්නේ බොහොම අඩුවෙන්. ඉතින් ඒව දීලා හොඳ කරලා එයා ඔය කොහේ යතත් පිටරටකට යතත් අර මගේ ගුලි බෙහෙත් ටික අරගෙන බෑග් එකේ දාගෙන තමයි යන්නේ. ඒ පුරුදු වෙලා ඒවටනේ. ඒවට පුරුදු වෙලා. ඉතින් ඒව නිසා ඉතින් සෞඛ්‍යයත් රැකගෙන හිටියා. ඒ මතකයේ සුන්දර තැන් තියනවද අද කියන්න? ගොඩාක් තියෙනවා. ඒවා ඉතින් කියන්න ගත්තොත් මං හිතන්නේ ඉවරයක් වෙන්නේ නැහැ. ප්‍රෝග්‍රෑම් එක ඇති වෙයි කියලා මට හිතෙන්නේ. අදටත් හෙටටත් හැමදාටම දරුවන්ගේ මතකයේ කොයි වගේද තියෙන්නේ? දරුවන්ගේ මතකය. අපි කසාද බැඳලා අපි දෙන්න කතා වුණා. අපි ගෙයක් හදලා ඉවර වෙලා ළමයි හදමු කියලා. ඊට පස්සේ දැන් ඉතින් අවුරුද්දක් පහ වුණා. 85නේ බැන්දේ. 85 දෙසැම්බර් 18 බැන්දේ. 86 ඉවර වෙනකොට දැන් 86 ඉවර වෙනකොට වගේ මාව ඉස්සරහට හම්බෙන්න කැමති නෑ සමහර අය. ළමයි නෑ කියලා. ඔව්. දරුවෝ නෑ කියලා ඉස්සරහට හම්බෙන්න කැමති නෑ. මට කොහෙන්ද කියලා මං කියන්න කැමති නෑ. හුඟක් තැන්වල මට චෝදනා නිකන් අපහාස ඒ වගේ වහව. පස්සේ මං ජැක්සන්ට කිව්වා මේක හරියන්නේ නෑ. ගෙයක් ඔය ගහක් යට හරියන දරුවා හදාගමු අපි ඉස්සෙල්ලා දරුවෙක් හදමු කියලා. ඉතින් බැලුවා මාසයක් බැලුවා දෙකක් බැලුවා නෑ. ඉස්පිරිතාලෙට ගියා රාගම. ඉස්පිරිතාලෙට ගිහින් අපි දෙන්නම පරීක්ෂා කරලා ජැක්සන්ට බොඩි බේතක් දුන්නා. ඊළඟ මාසේ දරුවා බඩට ආවා මගේ දුව. එතන ඉඳලා දරුවා හැදුවා. මාධවි අක්කා. ඔව්. ඒක ලස්සන මතකයක් නේද? ඉතින් දුව හම්බෙන්න ඉන්නකොටත් ඉතින් අපි දෙන්නම කියන්නේ දුවේ. මේ බඩට ආපු දා ඉඳලා ඕන වෙලා හිටියෙත් දුවේ. ඇයි ඒගොල්ලන්ගේ පවුලේ පස් දෙනාම් පිරිමි. අයියාගේ වයිෆ්ටත් හම්බුනේ පුතෙක්. කෙල්ලෙක් නෑ පැත්ත පලාතේ. දුවේ. අනික දුවගේ නම වත්සලා කියන්නත් ඕන වුණා. මොකද මේ මං අර නාට්‍යක රංගපෑවන ජැක්සන්ගේ නාට්‍යයක ඉස්කෝලේ යන කාලේ ඒකේ මගේ කැරක්ටර් එකේ නම වත්සලා. ඉතින් වත්සලා එන්තනේ. ඊට පස්සේ පුතාලා දෙන්න. ඊට පස්සේ කොහොම හරි පුතෙක් ඕනේ කියලා හිතෙන්නත් ඇති. දැන් ඉතින් අකිල පුතෙක් කියලා දැනගත්තාම මට හරි සතුටක් ඇති වුණා. ඉතින් දැන් දුවෙක් නේ ඉන්නේ. ඉස්සලා දුව කියලා දැවුනහම ඇති වෙච්ච සතුට වගේම දැවුනා අකිලව දැක්කහම. ඊට පස්සේ තුන්වෙනියට මගේ හිතයට හිටිය පුතෙක් ජැක්සන්ගේ අම්මා කියන්නේම දුවෙක් කියලා. යාඩ දුවලනේ ඕනේ. ඊට පස්සේ මම දැන් රෝස පාටින් ඇඳුනොත් මැහුවා. මහලා මේ පුතෙක් කියලා ගෙනල්ලා පෙන්නකොට මට හරි ආස හිතුණා. හරි. මාධවී, වත්සලා, ඇන්තනි. මාධවී අක්ක දැන් ඔන්න අම්මා කෙනෙක් වෙන්න යනවා. අපි බලාගෙන ඉන්නවා. හරිම ලස්සන වෙලා තවත් දැන්. ඇත්තටම හරිම මහත් වෙලා. ඔව්, හරිම සිරියාවන්ත පෙනුමක් ඇවිල්ලා වෙනදටත් වැඩිය. මාධවී, වත්සලා, ඇන්තනීගේ අම්මා වීම ගැන දැන් එයාත් අම්මා කෙනෙක් වෙන්න යනවා. මොකද හිතෙන්නේ මේ වෙලාවේ? කොහොමත් මගේ දුව ගැන මං කවදත් සතුටුයි. මිනිසුන්ගේ ජීවිත කාලේ
පතාගෙන ආපු දේවල් යම් යම් දේවල් වෙන්න තියෙන දේවල් වෙනවා. ඒ කෙසේ හෝ අද ඇය ඉන්න තත්ත්වය ගැන මට සතුටුයි. ඇය සතුටින් ඉන්නවා. අනිත් එක දුවගේ බබෙක් ගැන මගේ හිතේ මම කියන්නේ නැහැ. නොකිය හිටියට මං මේ හරියට ප්‍රාර්ථනා කරා දෙයියන්ගෙන් ඉල්ලුවා දුවට බබෙක් කියලා. දෙයියෝ මං ගැන බරලා තිනවා. දැන් දුව හෙට අනිත් දා අම්මා කෙනෙක් වෙනවා. ඉතින් ඒක නම අපෝ ආච්චියෙක් වෙන්න ඉන්නේ දැන් නේ. ආච්චි නෙමෙයි මං අත්තම්මා. අත්තම්මද? ඔව් ආච්චි වෙන්නේ. ආච්චි වෙන්නේ අත්තම්මා. අර දෙන්නම කියන්නේ අත්තම්මනේ. ඔය ආච්චි කියන එක අපේ වචනයක් නෙමෙයිනේ. හා හා. ආච්චි කියන එක ඉන්නේ මගේ තැන් තැමිල් වලින් නේ. ඔව්. අපේ ඉන්නේ අත්තම්මලා. අත්තම්මලා. ඔව්. අත්තා අත්තම්මා. ආච්චි අම්මා කියලාත් පස්සේ ඔක හදාගත්තා. ඒ ඉතින් හදාගෙන අම්මා අම්මා කියනවා. ඒ අර වයසට යන්න කැමති නැති. දැන් නම් ඉතින් තාත්තා අම්මා. අම්මා තාත්තම්මා. අම්මා අම්මා. කේකේ වකිනා කේසේ වෙතත් අත්තම්මම. මුලින්ම දැන් මේ අකිල අයියගේ බබාවනේ දැක්කේ නේ මුලින්ම අත්තම්ම උනේ. ඔව් අකිල අයියගේ බබාගේනේ මේ එතකොට ඒ දැනිච්ච හැඟීම මේ මම හිතන්නේ ඒසයි කෙල්ලරි චෝක්. ඔව් මම හිතන්නේ අර සින්දු කියනවා. ඔව් සින්දු තිමන්නේ පුරුදු කරේ ඒකනේ. ඔව් ඒතර නෙමෙයි ස්වර සප්තකයේ හරියටම කියන්නේ. ස්වර සප්තකයේ ආරෝහණ අවරෝහණ හරියටම කියනවා. මහිතනි ඉස්සර මාධවි අක්කා වගේ. ඔව් ඒ වගේ තමයි. මාධවි පොඩි කාලේ වගේ පේනවා. හොඳයි හොඳයි. හරිම ලස්සන මතකයක්. මහිතනි අර ඔබතුමිය කිව්වා වගේ කතා කරන්න ගියොත් නම් කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. තව වැඩසටහනකින් මුණ ගැහෙමු. අද මගේ ආරාධනාව බොහොම සතුටින් පිළිගත්තට බොහොම ස්තුතියි. මොකද හිතන්නේ? මේ මට සතුටුයි ඉතින්. අතීතය ආවර්ජනය කරන එක මොකද අපිට අනාගතයට වැඩිය අතීතේ ලස්සනයි කියලා හිතෙනවා. ඒ නිසා අතීතේ ආවර්ජනය කරන එක ඒක හිතට සතුටක්. බලාගෙන ඉන්න අයට මේ අපේ කුමාරි මුණසිංහ මහත්මියගේ සුවහසක් ප්‍රේක්ෂකයන්ට රසිකයන්ට කියන්න දෙයක් තියෙනවද? ඔව් ඉතින් මේ රටට ආදරය කරන්න. ඒ ආදරේ වෙනුවෙන් මොකද්ද කරන්න ඕනේ කියලා ගොඩක් හිතන්න. බොහොම ස්තුතියි. ඉතින් කුමාර මුණසිංහ මහත්මියගේ හිතේ තියෙන බලාපොරොත්තු ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මා බාල කාලේ වැඩසටහනින්. ආපහු දවසක මම ආරාධනා කරනවා අනිවාර්යෙන්ම. මොකද තව මතකයන් ගොඩක් තියෙන නිසා. ආයිබෝවන්. බොහොම ස්තුතියි. හොඳයි බොහොම ස්තුතියි. හිතවතුනි අපි මුණ ගැහමු මේ වගේ ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක් එක්ක කලාකාරිනියක් එක්ක ඔබ ආදරය කරන මා බාල කාලේ වැඩසටහනින්. ගිහින් එන්න. මා බාල කාලේ